මම ඉන්න ඕනේ ආගමික ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. දේශපාලන නායකත්වයේ ආගමික ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ නැත්තම් මම ඒ ගැන කතා කරන්න ඕනේ. ඒ අය යා යුතු මග මොකද්ද කියලා ආගමික නායකයන් වශයෙන් අපි පෙන්වලා දෙන්න ඕනේ. ඒ අය කියන කරන හැම එකටම ආමෙන් ආමෙන් එහෙයි එහෙයි කියන්න බෑ. අද සමාජයේ අපේ ජනතාව ශ්‍රී ලංකාවාසී ජනතාව අසරණ වෙලා තියෙන්නේ අසරණ වෙලා. ඇයි? දේශපාලන නායකයෝ විතරක් නෙමෙයි ආගමික නායකයොත් ඔවුන්ව අතහැරලා දාලා වගේ. මේ රට ශ්‍රී ලංකාව ආගමික රාජ්‍යයක්. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය තුළ හැදුණු රටක්. උන්වහන්සේ දේශනා කළ උතුම් වූ ධර්මයට අනුව මිනිසුන්ගේ ජීවිත දහස් ගණන් අවුරුදු තුළ ශක්තිමත් කළ ධර්මයක් දේශනා කළ බුදුන් වහන්සේ ගැනයි මම මේ කියන්නේ. අපි උන්වහන්සේගේ ඒ උතුම් ධර්මයට අනුව ඒ ධර්මය මේ රට තුළ ජීවත් කරවීමට කටයුතු කළ යුතුයි. අපි ක්‍රිස්තු භක්තිකයන් හැටියට අපි මේ ආගමික ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නට කැපවිය යුතුයි. ඒවා පාවා දෙන්න බැහැ අපට. එහෙමනම් අපි මේ ලෝගුව ගලවලා දාලා යන්න ඕනේ ඒ වැඩේ කරන්න. දරිද්‍රතාවයෙන් නැති බැරිකමින් පීඩා විඳින අප සහෝදර සහෝදරියන්. අනාගතයක් නැහැයි කියලා හිතාගෙන අධෛර්යයටපත් වෙලා ඉන්න සහෝදර සහෝදරියන්. ආගමික නායකයන් හැටියට අපිට දෙන්න පුළුවන් ශක්තිය මොකක්ද? පල්ලියක් හදන එකද? කීයක් හරි දෙන එකද? නැහැ. තමන් අදහන ධර්මයට අනුව පරිපූර්ණ ලෙස ජීවත් වෙන්න කියන එකට ශක්තිය ලබා දීම තමයි අපි ආගමික නායකයන් හැටියට කළ යුත්තේ. අද පත්තරේ තියෙනවා නත්තල් දවසට අරක්කු විස්කි බ්‍රැන්ඩි විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත කරපු හෝටල් ආපන ශාලාවලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද? නත්තලට බීලා බීලා මැරෙන්න. මොකද්ද මේ? මේකද ආශ්‍රයාවේ ආශ්චර්යය? මේකද සෞභාග්‍යයේ දැක්ම? මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. බාල්දු කරනවා. සංචාරක අමාත්‍යාංශයේ බාර ඇමතිතුමා මේ ප්‍රදේශයේ කෙනෙක් නේ. එයා ඒක වටහා ගන්නට ඕනේ. වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි. බීලා බීලා ජීවිතේ නාස්ති කර ගැනීම නෙමෙයි. 2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්චේ මහා විනාශයට තාම හරියාකාර ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නැහැ. ඒක පිටිපස්සේ හිටපු මහමූලකාරයෝ තාම නිදැල්ලේ ඉන්නවා කියලා අපිට හැඟෙනවා. සමහර අයගෙන් ප්‍රශ්න කිරීමක්වත් කරලා නැහැ. ඒ අයගේ නම් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නමින්ම සඳහන් කරලා තියෙනවා. ඒ කෙනෙක්වත් ප්‍රශ්න කරලා නැහැ. නමුත් නාටකයක් රඟපානව බව අපිට පේනවා. නාටකයක් කොමිෂන් සභාවක් පත් කෙරුවනම් කෝටි ගණන් මුදල් ඒකට වැය කෙරුවනම් දහස් ගණන් මිනිස්සු ඒක ඉදිරියේ සාක්ෂි දීලා කරුණු ඉදිරිපත් කළා නම් ඒ වார்த்தාවේ තියෙන හැම දෙයක්ම ක්‍රියාවට නංවන්නට ඒකේ වார்த்தාවේ තියෙන වැරදිකාරයෝ හැටියට හඳුන්වලා දීලා තියෙන කට්ටියක් නිදැල්ලේ සැරිසම. ඒ නිසා විශේෂයෙන්ම ආගමික නායකයන් කරුණා කරලා අපේ ආගමික දර්ශනවල තියෙන උතුම්කම ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කරන්න මොනම පක්ෂයක වුණත් දේශපාලන නායකයන්ට අතකොළු වෙන්න අවශ්‍ය නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා හුඟා ඉහළයි. ඔය එක දේශපාලන නායකයෙක්වත් ඒ තරම් උසස් නැහැ.